අයිබෝවන් ජීවිතේ හැම මනුස්සෙක්ටම දවසකට තියෙන පැය 24ක් සාර්ථක මිනිසුන් අසාර්ථක මිනිසුන් විදිහට මිනිස්සු දෙගොල්ලක් බිහි වෙන්නේ මේ පැය 24 සාර්ථකව ගත කරන ආකාරය මත ඒ කියන්නේ ඵලදායීව ගත කරන ආකාරය මත අපි අපේ after levels program එකෙන් හැමදාම මේ පැය 24 ඵලදායීව ගත කරන විවිධ විදි අදහස් ඔයාලට ගෙනත් දෙනවා අද අපි ආවේ කොහෙටද මේ පැය 24 ඵලදායීව ගත කරන්න අද අපි ආවා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කල්මනාකරණ ආයතනයට රත්නපුර පළාත් පාසලට ඔයාලා හැමෝම දන්න ශ්‍රීදම් එකට තමයි ඔන්න අපි ඇවිල්ලා තියෙන්නේ අපි ගිහින් බලමු මෙතන මොනවාද ඔයාගේ ජීවිතේ ඵලදායී කරගන්න ගන්න තියෙන්නේ කියලා ඔයාලා හැමෝම දන්නවා මං අද ඔයාලව එක්කන් ආවේ කොහෙටද කියලා ස්ලිදම් එකට. ඒ කියන්නේ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට. ඉතින් මෙහි ඇවිල්ලා අපි විස්තර ටිකක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාගේ ජීවිතේ ඵලදායී කරන්න, ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න. මං හිතනවා දැන් තමයි හොඳම කාලේ එතුමත් එක්ක කතා කරන්න කියලා. කවුද? ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ කතිකාචාර්ය අමිල අල්විස් මහතා. අයිබෝන් සර්. අයිබෝන් සර් කොහොමද? අත්‍තරම හොඳයි සර් සර්ත් එක මෙහෙම කතා බහකට එකතු වෙන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. මොකද අද කාලේ දැන් ඒ ලෙවල් ඉවර වෙලා ළමයි හැමතැනම හොයනවා, කෝසස් හොයනවා, එයාලට පාත් එකක් හොයනවා ඉස්සරහට යන්න. සර් ඇත්තටම ස්ලිදම් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේකේ තියෙන ශාකාවල් මොනවාද? අරමුණක් තියනවාද? මොකක්ද මේ ස්ලිදම් කියන්නේ? ස්ලිදම් කියන්නේ ඇත්තටම රජයට අනුබද්ධ ආයතනයක්. රජයේ වගේ තමයි මෙයා වෙන්නේ. පවත්වාගෙන යන්නේ අපි ප්‍රධාන වශයෙන් කරන්නේ සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය කරන හෝටල් වල සංචාරක හෝටල් වලට අවශ්‍ය කරන ශ්‍රමිකයන් පුහුණු කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ සහ විදේශ රැකියාවල් වලට යන්න බලාගෙන ඉන්න කට්ටියන්ට අවශ්‍ය කරන පුහුණු වීම් ලබා දීම ඒ වගේ දේවල් තමයි අපි කරන්නේ දැනට ලංකාවේ ගත්තම කියන්නේ නම්බර් 1 හෝටල් ස්කූල් එක විදියට තියෙන්නේ අපේ ස්ලිතම් එක නැත්තම් ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ ගත්තම අපේ ප්‍රධාන ශාඛාව තියෙන්නේ කොල්ලුපිටියේ කොළඹ සහ ඊට අමතරව තවත් ශාඛාවන් 8ක් තියෙනවා මහනුවර රත්නපුර බණ්ඩාරවෙල කුරුණෑගල වාසිකුඩා යාපනේ සහ යාපනය යන තැන්වල කියන්නේ පළාත් 9ම ආවරණය වෙන පරිදි අපේ මේ බ්‍රාන්චස් තියෙනවා ඒක තමයි මේ ශාඛාවන් තියෙන විදිහ ප්‍රධානම අරමුණ තමයි අවශ්‍ය කරන ප්‍රමිතියෙන් යුතු පුහුණු ශ්‍රමිකයන්න බිහි කරන එක සහ ගත්තම ලංකාවේ ගත්තම හෝටල් ක්ෂේත්‍රයේ ගත්තම අපෙන් පුහුණු වෙලා යන ළමයින්ට තමයි හොඳම ඉල්ලුම තියෙන්නේ මොකද මුළු ඉන්ඩස්ට්‍රි එකම දන්නවා අපි එළියට දාන ප්‍රොඩක්ට් එක කොච්චර ක්වොලිටිද කියලා. ඇත්තටම හොඳ උත්තරයක් සර්. මොකද ස්ලිදම් කියලා අහලා තිබ්බට අපි දන්නේ නැහැ කොහෙද මේකේ ශාඛාවල් තියෙන්නේ ළමයින්ට කොයි කොයි ශාඛාවලටද ඇප්ලයි කරන්න පුළුවන් මේ ගැන අපි දන්නේ නැහැ. ඇත්තටම මම හිතනවා ගොඩක් වැදගත් උත්තරයක් අපිට හම්බුණා කියලා. සර් මම දැනගන්න කැමතියි ස්ලිදම් එකේ තියෙන කෝසස් මොනවාද? ඒ වගේ පාඨමාලා කාලය මොන වගේද කියලා. අපේ ගත්තම ප්‍රධාන වශයෙන් පාඨමාලා වර්ග දෙකක් තියෙනවා. එකක් තියෙනවා 3-year management එක. 3-year management diploma එකක් තියෙනවා. අනිත් එක තියෙනවා 4-year management diploma කියලා. ඒතර 3-year management diploma කියන එක ගත්තම අපේ තියෙන්නේ ශාඛාවන් දෙකක විතරයි ඒක පවත්වන්නේ. ඒක අවුරුදු 3ක් යනවා, semesters 6ක් යනවා. ඒක තියෙන්නේ කොළඹ සහ මහනුවර යන හෝටල් පාසල් වල විතරයි. ශාඛාවන් දෙකේ විතරයි. ඊට අමතරව අපේ තියෙනවා 4-year management diploma එක කියලා වෙලා ඒකෙදි තියෙනවා අපි බේසික්ස් හතරක් යනවා
බේසික්ස් කියලා ගත්තම අපේ ගත්තම පෝටල් ගත්තම ඩිපාර්ට්මන්ට් හතරකට මේන් ඩිපාර්ට්මන්ට් හතරක් තියෙනවා. මේ ඩිපාර්ට්මන්ට් හතරට ફોකස් වෙලා තමයි සෙව්වන්දි අපි අපේ සිලබස් හදලා තියෙන්නේ. ඒතර ළමයෙකුට කරන්නේ සර්ටිෆිකේට් ලෙවල් එක කියලා තියෙනවා. සර්ටිෆිකේට් ලෙවල් එකේදී අපි ගන්නේ ඕ ලෙවල් පාස් වෙන සමත් වෙන්න ඕනේ සහ ඉංග්‍රීසි සහ ගණිතය කියන විෂයන් දෙක සමත් කට්ටියන්ව තමයි අපි මේ 4 year management diploma එකට ගන්න. එතකොට basic level එකේදී අපි කියන එකට certificate level කියලා. certificate level එකේදී අපි කරන්නේ මාස 5ක පාඨමාලාවක් තමයි කරන්නේ. මාස 5ක පාඨමාලාවක් කරාට පස්සේ අපි ආව යොමු කරනවා ලංකාවේ තියෙන තරුපන්ති හෝටලයකට. ගොඩක් වෙලාවට 5 star level එකේ හෝටල් එක තමයි training දාන්නේ. එතකොට ඒකෙදි මේකේ තියෙන වැදගත්කම තමයි ඒගොල්ලන්ට වේතනයක් හම්බෙනවා. ඇවරේජ් රුපියල් 30000ක 35000ක විතර වේතනයක් හම්බ වෙනවා. ඉතින් ගොඩක් ළමයි කරන්නේ පළවෙනි බේසික් එක තමයි පොඩ්ඩක් අමාරුවෙන් කරගන්නේ. ඊට පස්සේ ඊළඟේ වලදී ඒගොල්ලන්ටම හම්බ කරලා ඊගා බේසික් එකට එන්න පුළුවන්. ඒ කියන්නේ යාගේ වියදම් එයාටම දරා ගන්න පුළුවන් විදිහේ සිස්ටම් එකක් තමයි අපේ තියෙන්නේ. එතකොට මැනේජ්මන්ට් එකේදී මට කියන්න බැරි වුණා මැනේජ්මන්ට් එකේදී අපි A level කියන එක කඩින් ලකුණු විදිහට බලනවා. එතකොට මැනේජ්මන්ට් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම A level සමත් වෙලා තියෙන්න ඕනේ. එකෙදිත් ඕ ලෙවල් ගණන් ඉංග්‍රීසි කියන දේවල් බලනවා ඒක තමයි තියෙන්නේ. දැනට අපි ඒ 3A මැනේජ්මන්ට් ඩිප්ලෝමා කියන එක ඉස්සරහදී අපි මොනවාද විශ්වවිද්‍යාල මේවත් එක්ක එකතු වෙලා ගොඩක් කාලවලට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් විදිහට යයි. ඒතර අපි 4 year මැනේජ්මන්ට් එක ගොඩක් කාලවලට යන්නේ NVQ ලෙවල් විදිහට තමයි යන්නේ. 6 වගේ යන විදිහට තමයි යන්නේ. ඒතර බේසික්ස් හතරක් තියෙනවා. ඒතර ළමයාට ඒ කවර් අප් කරනවා හෝටලේ තියෙන සියලුම ඩිපාර්ට්මන්ට් වල තියෙන දේවල් බේසික්ස් දේවල් ටික ඔක්කොම කවර් අප් කරනවා. ඒතර යාට ඒක පිළිබඳ ප්‍රායෝගික පුහුණුවකුත් හම්බ වෙනවා. මොකද හෝටල් වල ගිහිල්ලා වැඩ කරන හින්දා සහ ඊට පස්සේ එයාට තෝරා ගැනීමක් කරන්න පුළුවන් එයා කවුද වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට කවුරු හරි ෂෙෆ් කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතනවා නම් එයාට පුළුවන් කුකරි පැත්තෙන් ප්‍රොෆෙෂනල් කුකරි පැත්තෙන් තවදුරටත් ඉගෙන ගන්න. ඒතකොට ඒකෙදි අපි පොඩි තව අවුරුද්දක විතර වැඩි එක්ස්පීරියන්ස් ප්‍රමාණයක් බලනවා. මොකද ඒකේ මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක අපි කරනවා ඉන්ට ඇඩ්වාන්ස් කියලා. ඒක තියෙන්නේ කොළඹ විතරයි ගන්න. අපි සීමිත පිරිසක් තමයි ඒකෙන් මෙහෙ වෙන්නේ. ඒතකොට ප්‍රොඩක්ට් එකක් විදිහට ගත්තම 4 year මැනේජ්මන්ට් ඩිප්ලෝමා එකක් කරලා තිනවා කියලා කියන්නේ ගොඩක් හොඳ තැන් වලට යන්න පුළුවන්. හොඳම උදාහරණේ තමයි ගත්තොත් ලංකාවේ තියෙන හෝටල් වල जनरल मैनेजर्स गेम सीएट अणुअक्तर अपे हॉटेल स्कूल ग्रेजुएट्स तम इंडी फोर इयर मैनेजमेंट कर्प कट्टी तम इंडी आटे पुलवे मम क्यू ओ लेवल पास कट्टी विरा ओ लेवल फेल अभी मुखद करोल्ला अभी प्रोग्राम कदल तीन क्राफ्ट लेवल की मस तुनक पाठमालावक्तमी එතකොට මේ මාස තුනේ පාඨමාලාව ඉවර වුණාට පස්සේ ඒගොල්ලන් අපි ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න දානවා අවුරුද්දක් වසරක කාලයක් දානවා. හරි. එතකොට ඒගොල්ලන්ට පුළුවන් NVQ level 4 සහතිකයට පවා ඇප්ලයි කරන්න. කැමතිනම් ඒ ළමයාට ඕන නම් දිගටම ඒ රැකියාවේ නියුතු වෙන්න පුළුවන්. නැතත් දැන් අපි කිව්ව ඩිප්ලෝමා එකක් ගැන 4 year management diploma එකක් කියලා කිව්වනේ. ඒතර එයා කරන රිලෙවන්ට් අපි හිතමු ප්‍රොෆෙෂනල් කුකරි එකක්ම කරා කියලා වෙල එයා ක්‍රාෆ්ට් ලෙවල් එකේ. ඒතර එයා අවුරුද්දක් වැඩ කරලා ආවම ක්වොලිෆිකේෂන් එක අරගෙන ආවම එයාට පුළුවන් සර්ටිෆිකේට් ලෙවල් එකේ කුකරි කෝස් එක කරන්න. ඒ කියලා කියන්නේ එයාට 4 year management diploma එකම කරන්න eligible වෙනවා. අනිත් එක තමයි වැදගත්ම දේ තමයි අපේ ඔය කියන ප්‍රෝග්‍රෑම් දෙකම ඩිග්‍රී එකක් විදියට equivalent සමානයි කියලා වෙලල ලංකාවේම පිළිගන්නවා. ඒක හින්දා ගොඩක් ආයතන වලින් අපිට අපේ ළමයින්ට අවස්ථාව ලබාලා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කොළඹ විශ්වවිද්‍යාලයේ අපිට ගිහිල්ලා වෙලලා පශ්චාත් උපාධිය දක්වා ඉගෙන ගන්න පුළුවන්. ඊට පශ්චාත් උපාධිය කරාට පස්සේ අනිත් දේවල් ඊට වඩා ඉගෙන ගන්න ඕන නම් ඒ දේවල් වලට පවා යන්න පුළුවන් හැකියාවක් මේ අපේ මේ এডুকেෂන් ෆ්‍රේම් එකේ තියෙනවා. අනිත් එක මේකේ තියෙන හොඳකම තමයි මොකද මේක ප්‍රායෝගික පුහුණුවත් එක්ක යන හින්දා ළමයාට තියෙන දැනුම ගොඩක් වැඩි. ගොඩක් හෝටල් පාසල් වල ගන්න තියරි විතරනේ. අපි ගත්තත් දැන් ඕගොල්ලන්ට උනත් තේරෙන්නේ නැති අපි ගත්තම ඇත්තටම හෝටල් එන්වයරන්මන්ට් එකක් මෙතන හදලා තියෙනවා. ඒතර කෑම හදන එක ළමයි ඇත්තටම කෑම හදනවා. ඒතර පිළිගන්නන්නේ ඇත්තටම හදපු කෑම. ඒක තමයි තියෙන විශේෂත්වය. ඒකත් එක්ක මෙතනින් හම්බෙන පන්නරයත් වැඩි. එතකොට හොටෙල් වලට ගියාම තවත් වැඩි. ඒක තමයි මම හිතනවා අපේ ආයතනයේ මෙච්චර ගොඩක් ළමයි පිරිසක් එකතු වෙන්න හේතුව වෙන්නේ නැත්තේ ඒක කියලා.
ඊට තවතරව ගත්තොත් එහෙම මේ දිනවල අපි රත්නපුර හොටෙල් පාසල විදියට අපි කරගෙන යනවා පිටරට රැකියාවල් වලට යන්න ඉන්න කට්ටියන්ටත් කෝස් එකක්. එතකොට ඒක ඔපචුනිටි එකක් නේද? ඔපචුනිටි එකක්. ඒත් අපි ඒකත් කරේ මේ විදේශීය සේවා එකේ කට් ඒගොල්ලොත් එක්ක අනුබද්ධ වෙලා තමයි කරේ. අපි දැන් උදාහරණයක් විදියට ජපාන් වගේ යන්න ඉන්න ළමයින්ට අවුරුද්දක ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. එතකොට ඒකෙදි කරන්නේ අපි එයාලට මාස 6ක වීකෙන්ඩ් එකේ. එතකොට වැඩ කරන එක්කෙනෙකුට උනත් ඇවිල්ලා කරන්න පුළුවන්. වීකෙන්ඩ් එකේ දවස් දෙකේ අපි කෝස් එක කරනවා. කරලා ඉවරලා ඒගොල්ලොත් ඒ කෝස් එක ඉවරුණාට පස්සේ අපි හොටෙල්ස් වල වැඩට දානවා මාස 6ක්. එතකොට ඒකෙදිත් ඒක ඉවරුණාට පස්සේ ඒගොල්ලන්ට NVQ level 4 කියන එක ගන්න පුළුවන්. මොකද පිටරටක රැකියාවට යනවා නම් සමහරු දන්නේ නැහැ. ඔහේ නිකන් රටවල් වල ගිහිල්ලා ජොබ් හොයාගෙන යනවා. නමුත් අර ස්කිල් එක කියන එක නැතුව යන්නේ. ඒක හින්දා තමයි අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙන්නේ. ඒක නම් මේ දැනුත් අපි ළමයි බඳවා ගැනීම කරනවා. එතකොට ඉන්ටේක්ස් ගත්තොත් අපි හොටෙල් ස්කූල් එකේ ඉන්ටේක්ස් ගත්තොත් එහෙම සර්ටිෆිකට් ලෙවල් ඉන්ටේක්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ජනවාරි මාසේ අපි ළමයි බඳව ගන්නවා. ඊට පස්සේ අනිත් එක තමයි ජූනි මාසේ නැවත බඳවා ගැනීම කරනවා සර්ටිෆිකට් ලෙවල් එකට. ඊට අමතරව ක්‍රාෆ්ට් ලෙවල් එකේදී ඉන්ටේක්ස් තුනක් තියෙනවා. ජනවාරි ඊට පස්සේ මැයි සහ සැප්තැම්බර් කියන මාසවලදී ඉන්ටේක් තුනක් විදියට අපි ළමයි බඳවා ගැනීම කරනවා. ඒ කියන්නේ ඉදිරියේදී ළමයින්ට ඔන්න ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම සර් දැන් ආෆ්ටර් ඕ ලෙවල් ඒ ලෙවල් මේ ඕනි කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන්. ඕනි කෙනෙකුට ජොයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොනව හරි දෙයක් කරද්දී තියෙන්න ඕන ප්‍රධානම දේ තමයි කැමැත්ත කියන එක. ඒකට කැමැත්ත තියෙන ඕනම ළමයෙකුට අපි පුළුවන් තරම් උපරිම සහයෝගය දෙනවා. එයාගේ අවශ්‍ය කරන එයාගේ ඩ්‍රීම් එකට යන්න පුළුවන් පාත් එක හදලා දෙන එක තමයි අපි ඇත්තටම කරන්නේ. එතකොට සර් මේ කතාබහේදී සර් කිව්වා ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා කියලා මේ ස්ලිදම් එකේ. මොනවාද සර් මේ හතරක් වගේ තියෙනවා කියලා සර් කිව්වා. ඔව් අපේ තියෙනවා ඩිපාර්ට්මන්ට්ස් ගත්තම හතරක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ දෙකකටම මං කියන්නේ යන්න ඇති. එකක් තමයි අපිලා අපේ කිචන් ඩිපාර්ට්මන්ට් එක. ඒකදී අපි කරන්නේ උයන කියන්නේ ප්‍රෙපරේෂන් ෆුඩ් ප්‍රෙපරේෂන්ස් කියන එක තමයි අපි කරන්නේ. ඊගාර තියෙනවා ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට්. ඒකදී අපි ගොඩක් වෙලාවටම කරන්නේ අර පිලිප් මොනවාද ප්‍රිපෙයාර් කරන ආහාර පිළිගැන්වීම සහ බෙවරේජස් පැත්ත බීම වර්ග ගැන දැනුම දෙන එක තමයි කරන්නේ. ඊට අමතරව තවත් ඩිපාර්ට්මන්ට් දෙකක් තියෙනවා. එකක් තමයි හවුස් කීපින්. හවුස් කීපින් ඩිපාර්ට්මන්ට් එක කරන්නේ හෝටල් එක තියෙන පිරිසිදුකම සහ පිළිවෙල පවත්වාගෙන යාම තමයි හවුස් කීපින් ඩිපාර්ට්මන්ට් එකෙන් කරන්නේ. ඒකට අවශ්‍ය කරන ප්‍රැක්ටිකල්ස් ඔක්කොම අපි මෙහෙදී ඒ විදිහටම කරනවා. මැෂින්ස් කොහොමද ඔපරේට් කරන්නේ, කෙමිකල්ස් කොහොමද පාවිච්චි කරන්නේ, හැමදේම හරි නිවැරදි ක්‍රමයට කියලා දෙනවා. ඊට අමතරව තව තියෙනවා ෆ්‍රන්ට් ඔෆිස් ඩිපාර්ට්මන්ට් එක. ඒකෙදි කරන්නේ ගොඩක් කරාමට රූම් සෙලින් කරන එක. එතකොට ඒකට අවශ්‍ය කරන දැනුම ගෙස්ලත් එක්ක කොහොමද කතා බහ කරන්නේ, පිළිගන්නේ කොහොමද, සිස්ටම් එක ඔපරේට් කරන්නේ කොහොමද, ඒ වගේ දේවල් තමයි අපි උගන්වන්නේ. ඔන්න ඔය ඩිපාර්ට්මන්ට්ස් හතර තමයි මෙහෙ තියෙන්නේ. ඉතින් එතෙන්දි කියවුනා වැදගත් ඩිපාර්ට්මන්ට් එකක්. ඒ තමයි කිචන් ඩිපාර්ට්මන්ට් එක. අපි ඉක්මනට ගිහිල්ලා ඊළඟ ප්‍රශ්නට කලින් ඉක්මනට ගිහිල්ලා කිචන් ඩිපාර්ට්මන්ට් එක පැත්තේ රවුමක් දාලා වෙන්නේ මොකක්ද කියලා බලලා එමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ට්‍රේනින් කිචන් එකට. ඇතුළේ වෙන ප්‍රොසෙස් එක බලන්න ඔයත් කැමති ඇති. එන්න අම්මගෙත් එක්ක. මම දැන් ඉන්නේ ට්‍රේනින් කිචන් එකේ. මේක ඇතුළේ වෙන ප්‍රොසෙස් එක මොන වගේද කියලා බලන්න මම වගේම ඔයත් කැමතියි. ඒක විස්තර දැනගන්න ඔයත් ආසාවෙන් ඉන්නේ කියලා මම දන්නවා. ඉතින් මේකට සම්බන්ධ කරගන්නවා ශ්‍රීදම් හි ලෙක්චරර් ප්‍රියන්ත වික්‍රමසිංහ සර්. අයිබෝන් සර්. අයිබෝන්. සර් මම දැනගන්න කැමතියි ඇත්තටම මේ කිචන් එකේ වෙන ප්‍රොසෙස් එක මොකද්ද කියලා. ඇත්තටම සෙව්වන්දේ ඔය මං හිතන්නේ ඔයගොල්ලෝ මේ අපේ ආයතනයේ පවත්වන පාඨමාලා පිළිබඳව දැනුවත් වෙන්න ඇති. ඉතින් ඇත්තටම අපේ ආයතනයෙන් කරෙන්නේ होटल क्षेत्र अवश्य पूर्ण श्रम की पूर्ण करने के होटल मुड़ते हंस वा वेदगा कार्य करना हंस इतकोदी फैमिल अभी मुड़ते हंस इतको मेतने पेनमेती होटल तीन मुड़ते हंस सामान
විදිහටම තමයි අපි මෙතනදී මේ අපේ උපාංග අපි සම්බන්ධ කරලා තියෙන්නේ භාවිත කරන කුසියේදී වැඩ කරන්න අවශ්‍ය වෙන උපාංග ටික. ඉතින් එතනදී මේක හෝටල් එකක තියෙන කුස්සියකින් මුළු තැන්ගියකින් වෙනස් වෙන එකම කාරණේ තමයි ඔයගොල්ලෝ මෙතන වටපිටාව බලනකොට තේරෙන ඇති අර වැඩ කරන වර්කින් ස්ටේෂන් කියලා අපි හඳුන්වනවා ඒවා වැඩි ප්‍රමාණයක් තියෙනවා ඒක මේ පුහුණු කුස්සියක් හින්දා තමයි ඒවා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඊට අමතරව පාවිච්චි කරන අනෙකුත් උපාංග සියලුම උපකරණ හෝටලයක අපි භාවිත කරන වර්තමාන මුළු තැන්ගියේ භාවිත කරන උපාංගම තමයි මේ ගොඩාක් අපිට දකින්න ලැබෙන්නේ පාඨමාලාවේ අපේ තියෙනවා මෙනුස් 34ක්. එතකොට දෛනිකව වෙනස් වෙන මෙනුස් තමයි තියෙන්නේ. එතන බටහිර මෙනුස් තියෙනවා, එකම ශ්‍රී ලංකන් මෙනුස් තියෙනවා, එකම උදෑසන ආහාර පාන් සකසීම පිළිබඳ බ්‍රෙක්ෆාස්ට් මෙනු එකක් තියෙනවා, එකම චීන කෑම පිළිබඳ චයිනීස් මෙනු එකක් තියෙනවා, ඉන්දියන් මෙනු එකක් තියෙනවා, එකම ස්නැක් මෙනු එකක් තියෙනවා. ඒ විදිහට තමයි මේකේ මාස 5 පාඨමාලාවේදී කටයුතු සිද්ධ වෙන්නේ. ඊට අමතරව තව තියෙනවා අපේ ත්‍රිමාසික පාඨමාලාවක්. ඒක අපි අවස්ථාලේ තමයි පටන් ප්‍රායෝගික කටයුතු කරෙන්නේ. ඒකෙදී අපිට එකිනෙකට වෙනස් වූ මෙනුස් 20ක් අපි ප්‍රායෝගික පොහුණු ළමයින්ට ලබා දෙනවා. මම වගේම ඔයත් කැමති ඇති අද දවසේ මෙනු එක දකින්න. සර් අද දවසේ මෙනු එක මොකක්ද? ඔව් සුවන්දි. අද දවසේ අද අපි ප්‍රායෝගික කටයුතු වලට යොමු කරලා තියෙන අද තියෙන්නේ වෙස්ටර්න් මෙනු එකක්. එතකොට වෙස්ටර්න් 3 කෝස් මෙනු එකක් තමයි අද දවසේ තියෙන්නේ. එතකොට ඔතන දකින්න පුළුවන් අපි අද සුප් එකක් ස්කොච් බ්‍රොත් කියලා සුප් එකක් අපි සර්ව් කරනවා. ඒත් එක්කම බෙඩ් රෝල්ස් අපි සර්ව් කරනවා. ඒ බෙඩ් රෝල් සර්ව් කරනවා අපි පාස්ලි බට එකක්. බෙඩ් රෝල් කනකොට අපි බට පාවිච්චි කරනවා. ඒකම අද ප්‍රධාන ආහාරයේ මේන් කෝස් එක විදිහට ෆ්‍රයිඩ් ෆිෂ් අලෝලේ. ඒකම ඒකට සෝස් එකක් අපි දෙනවා ෆ්‍රෙෂ් ටොමැටෝ සෝස් එක. ඒකම එකම්පනිමන්ට්ස්. ඒ කියන්නේ බටහිර සර්ව් වේදීදී අපි ගත්තොත් එම් ප්‍රධාන ආහාරයක් අපි සමබර ආහාරයක් දී යුතුයි ඒක. එතකොට ඒකට අපි විෂ්ඨමය ආහාරයක් තියෙන්න ඕනි. ඒකම එළවලු සම්බන්ධ කර ගන්නවා විටමින් කනිජ ලවණ ලබා දෙන්න. එතකොට අපිට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, පොටැටෝස් තියෙනවා. ඒකම බීන්ස් විත් කජු නට්ස් තියෙනවා. ඒකම අතුරුපස විදියට ක්‍රීම් කැරමල් එක තමයි අද තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති ගෙදර දොරේදී අපි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙම කඩෙන් ගෙනල්ලා පැකට් එක තමයි අපි බදලා ගන්නෙ. නමුත් අද ඔයගලන්ට තව ටික වෙලාවකින් දැනග ගන්න පුළුවන් කොහොමද අපි මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගෙදර නැවුම් අර්ථාපල් වලින් සකස් කරගන්න හැටි ඔයගලන්ට දැක ගන්න අවස්ථාව උදා වේ. එතකොට සර් මේ මේවා හදන ළමයින්ට ඒව රස බලන්න අවස්ථාව තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම. මොකද අපි දැන් මේ හදන හැම මේ ස්ටේෂන් එකකම අපි පෝෂන් 4ක සකස් කිරීමක් සිදු කරනවා. ඊට පස්සේ ඒවා අපි මෙතන තියෙනවා බෑන්මරි කියලා මේ උපකරණේ හඳුන්වන්නේ. ඒකේ අපි මේ සකස් කරන ලද ආහාර අපි ස්ථානගත කරනවා. ඊට පස්සේ අපි රෙස්ටුරන්ට් එකේ සර්විස් එක පටන් ගන්නවා 5:12:45ට. එතකොට ඔයගලන්ට ඉදිරියේදී දකින්න පුළුවන් වෙයි කොහොමද අපි මේ අපි ප්ලේට් එකක් කොහොමද අපි සරසගන්නේ සකස් කරන්නේ. මොකද අපි නිකම්ම අපි හදපු කෑම මේ පිගානේ තියලා දෙන්නේ නැහැ. ඒවා අලංකාර විදියට සකස් කරලා. මොකද අපි ඕනම කෑමක් S2 න් තමයි ඉස්සෙල්ලා රස විඳින්නේ. ඒ වුණුව තමයි අපි රස විඳින්නේ. ඉතින් ඒ සියල්ලම වැඩ රාජකාරී කරන විදිය පිළිබඳව ඔයගලන්ට දැනුවත් වීම ලබා ගන්න පුළුවන් වේ. මං හිතනවා හොඳ දැනුමක් කිචන් එකේ වෙන ප්‍රොසෙස් එක ගැන ඔයාට වගේ මටත් ලැබුණා. ඉතින් අපි තව ටික වෙලාවකින් බලමු මේ රස කෑම අද මෙනු එක කොහොමද කියලා. Thank you sir.
සර් ළමෙක් කෝස් එකක් කරද්දී බලනවා මේ කෝස් එක කරලා ඊට පස්සේ අපිට මොනවද කරන්න පුළුවන් දැන් ප්‍රධාන අරමුණ අද කාලේ හැටියට නම් කීයක් හරි හම්බ කරන එක ඉතින් මේ කෝසස් කරලා වියදම් කරලා කෝසස් කරලා අපිට යන්න පුළුවන් ජොබ් මොනවද ඒ ගැන තමයි ළමයින්ට තියෙන ප්‍රශ්නේ ඉතින් සර් මම දැනගන්න කැමතියි ස්ලිදම් එකේ මේ කෝසස් කරලා ළමයින්ට යන්න පුළුවන් ජොබ් ඔපචුනිටීස් මොනවද ඉස්සරහට ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ගත්තම होटल क्षेत्र गेक लेवल्स तीन इतना अपे लमाइ स्टार्ट कर ग्राउंड लेवल वर्किंग लेवल पटांग इतर यागे धनम वैडर यागे एक्सपीरियंस वैडवे सूपरवाइजरी लेवल ईलाट आनावा मेनेजमेंट लेवल इट बस जनरल मेनेजर के लेवल पावे अन्नपुर मेक तीन मेदगत कम तम आप होटल स्कूल तीन मेदगत कम तम अभी ओल फेल लम एक्की ये लमे हरियट अपे पात के आट पुलवा जनरल मेनेजर के नक्की हर जनरल मेनेजर के नक्की तत्व डिपार्टेंट हतर पालने हेड बाबा होटल मूलिक पुद्गले बाबा पत्न पुलवा इतकोट या अटते तम गेम इंजनीय के नक्को तड़करण यागे अटते इक तम अपे तीन लखम मेम ऑपर्चुनिटी तीनों ओण तर का तमंट दक्षाई की लिता पेट क्रियेटिव तमंगी तीन हकिया मुखदीन अणुव मुखदुल याट यागर हकिया तोरगन इदिट में अन्न पुल एक तीन विशेषार्थी सर मेहे उगणन पाठमालावल वल विशेष यानी प्रधान विषय धारावंट अमतरव मोनाहरी वेनात विषय मेहे उगणन वदलामाइट शिववांदि गत्तम अपि अविल्ल अपि संचारकयोत्तेक्क तमाई वेड करन्ने एतकोट एकेदी अवश्य करन देवल गत्तम भाषाव कियन एक इतामत्म वेदगत् एतकोट अपे हेम कोर्स एकेम वगे अपि इंग्रीसी कियन एकट मौलिकत्वय दीला तियेनवा प्रधान विषयान् वलट अमतरव ईट अमतरव विदेश भाषावन् देकक् अपि कोर्सस् वलदी उगन्ननवा एकक् तमाई जर्मन भाषाव अनित् एक तमाई फ्रांस भाषाव ඊටත් අමතරව ගත්තොත් මේකෙදී අපි ફોકસ කරන අපි ළමයෙක්ගේ ගත්තම අපි ළමයෙක්ගේ තියරි විතරක් නෙමෙයි බලන්නේ. අපි මේකෙදී ළමයෙක්ව ග්‍රූම් කරනවා. යා කියන්නේ යා කොහොමද අඳින්න පළඳින්න ඕනේ විදිය කොහොමද යා එයාගේ ස්වරූපය පවත්වාගෙන යන්න ඕනේ කොහොමද පිළිවෙල කියන්නේ මොකක්ද විනය කියන්නේ මොකක්ද මේ හැමදේම අපි ફોકસ කරලා ඒවට වැඩ කරනවා. ඒකල එයාගේ කොහොමද එයාගේ පර්සනලිටි එක ඉම්ප්‍රූව් කරගන්නේ या प्रोफेशनल विधियट कुहमद एडियट अन्न हेमदेम अभी मेह कर्ण पेन्नति अभी नीलाद मून अभी पिर्मिलमाई गैनलमाई अंदांगीन विधिय पिर्मिलमेकना टई का दाणीन स्काफे दाणीन पिलीवेल तीन कोना मे ये गोल्लोंगे हेमदेम तीन विनय पिलीमदना तो गोल्लो दगिन्नति कोई विधियट तीयन किल एक अभी तीन विशेषते अभी गुडक्लाड मम अभी हीतन व මොනෝහරි දෙයක් කරද්දී විනය කියන එක ඉතාම වැදගත් කියලා. ඉතින් ඒකට අපි ගොඩක්ම තැන දෙනවා. ඊටත් අමතරව ගත්තම අපි ළමෙක්ව නිකන් මේ කෝස් එකක් කරලා අතාරින්නේ නැහැ. ඒතර එයා අපි හිතමුකෝ එයා රැකියාවකට යනවා කියලා. ඒතර ගියාම ඉන්ටර්වයුව එහෙම තියෙනවා. ඒතර ඉන්ටර්වයුව එකට කොහොමද ෆේස් කරන්නේ? එයා CV හදාගන්නේ කොහොමද? ඒ වගේ දේවල් පවා අපි උගන්වනවා. ඊටත් අමතරව ගත්තම අපි තියෙනවා අපේ ස්ටුඩන්ට් ස්පෝර්ට්ස් ඇන් වෙල්ෆෙයා සොසයිටි එක. ඒකෙදී අපි කරනවා එක එක ප්‍රෝග්‍රෑම්ස්. එතකොට අපි කරනවා කොහොමද මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් කරනවා, ලේ දන් දීමේ වැඩසටහන් කරනවා, ශ්‍රම දාන කරනවා, දානමය වැඩ කටයුතු කරනවා. ඊට අමතරව ස්පෝර්ට්ස් ගත්තම කැරම් ටූර්නමන්ට්, චෙස් ටූර්නමන්ට්, ඊට පස්සේ බැඩ්මින්ටන් ටූර්නමන්ට්, ක්‍රිකට් ටූර්නමන්ට්, ඒ වගේ ළමයින්ට අර විනෝදාශ්‍රයවාදී සහ සපේන දේවලුත් ඒගොල්ලන්ට අර එකතු වෙලා කරන්න පුළුවන් ඇක්ටිවිටීස් උත් කරනවා ඒගොල්ලන්ගේ පෞරුෂත්වය වැඩි දියුණු කරගන්න. අනිවාර්යෙන් ඒ කියන්නේ මෙතන ජොබ් එකක් කෝස් එකක් ඒ දේවල් විතරක් නෙමෙයි තමන්ගේ පර්සනැලිටි එක හදාගන්නත් මෙතෙන්ට આવොත් ඔන්න ලොකු ඔපචුනිටි එකක් ඔයාට තියෙනවා. මේ එපිසෝඩ් එක බලපු මේ විස්තර ටික බලපු ඔයාට දැන් හිතෙන්න පුළුවන් මගේ ජීවිතය හදාගන්න මම මේ කෝස් එකකට එහෙම නැත්නම් මේ ස්ලිදම් එකේ මොනවාම හරි පාඨමාලාවකට ඇප්ලයි කරන්න ඕනි කියලා. දැන් ඔයාට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් අපි කොහොමද ස්ලිදම් එකේ කෝස් එකකට ඇප්ලයි කරන්න කියලා. සර් මම දැනගන්න කැමතියි ඒ ගැන. ඇත්තටම සෙව්වන්දි අපේ ස්ටුඩන්ට් මැනේජ්මන්ට් සිස්ටම් කියලා එකක් තියෙනවා. ඒක ස්ටුඩන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකට ලොග් වෙන්න පුළුවන් ඕගලන්ට අපේ වෙබ්සයිට් එක තියෙනවා slithm.edu නැත්නම් slitham.edu edu කියන්නේ education.lk තමයි අපේ වෙබ්සයිට් එක. slitham.edu.lk කියන එක තමයි අපේ වෙබ්සයිට් එක. ඒක වෙබ්සයිට් එකට ගියාම මම කියපු ඔය ගොඩක් තොරතුරු අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒවා ඕගලන්ට බලන්නත් පුළුවන්.
ඒක තියෙනවා apply now කියලා එකක්. apply now කියලා එකක් තියෙනවා. මේ apply now එකට ගියාට පස්සේ ඔයාට අවශ්‍ය කරන පාඨමාලාව ඔයාට තෝරා ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම ඔයා මොන branch එකේද කරන්න කියන එකත් ඔයාට එතනදි මේවා කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ personal details fill කිරීම. එතන මේකෙදි තව දෙකක් ඕනේ කරන documents දෙකක් තියෙනවා. මේ documents දෙක තමයි ID එකේ photo එකක් සහ ඔයාගේ ඔලුවේ resource එකේ PDF එකක් තියෙනවා නම් ඉතාලම ලේසි මේ වැඩේ කරගන්න. මොකද මේ දෙක අනිවාර්යම request කරනවා මේවා කරන්න. ඊට පස්සේ අපි system එකට දැම්මට පස්සේ අපි shortlist කරලා අවශ්‍ය කරන සමහරලාට කඩින් විභාග තියෙනවා සමහර subjects වලදී තියලා ඒවයින් shortlist කරලා තමයි අපි ළමයින්ව interview ගෙනල්ලා පාඨමාලාවලට බඳවා ගැනීම සිදු කරන්නේ. ඔව් සර් ඇත්තටම හරිම පහසු විදිහට ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න මම හිතනවා සාර්ථක උත්තරයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා. ස්ලිදම් ගැන හරියටම විස්තර ටික ඔන්න ඔයා දැනගත්තා. ඒ වගේම මමත් දැනගත්තා. ඉතින් අපි මේ තොරතුරු දැනගත්තේ අමිල අල්විස් සර් නිසා. සර්ගේ දැනුම බෙදා හදා ගැනීම හින්දා තමයි අපි ස්ලිදම් ගැන අද හරියටම දැනගත්තේ. ඉතින් සර් ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක එකතු වෙලා ස්ලිදම් ගැන හරියටම විස්තර ඇප්ලයි කරන්න කොහොමද මේ හැමදේම අපිත් එක්ක කතා කරාට. ඉතින් සර්ට සමුදෙනවා අයබෝන් කියලා ගොඩාක් ස්තුතියි සර්. බොහොම ස්තුතියි සෙවන්දි. මං POTV A-level කුප්පිය සහ YouTube A-level කුප්පිය කියන නාලිකා දෙකටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔගොල්ලොන්ට මේ වැඩසටහන බලන හැමෝටම මට කියන්න තියෙන්නේ මේ ආයතනය තියෙන්නේ ඔගොල්ලෝ වගේ තරුණ කට්ටියන්ට ඇවිල්ලා ඔගොල්ලන්ගේ ජීවිතේ ජය ගන්න පාර හදා ගන්න පුළුවන් තියෙන හොඳම තැන. ඒකින්ද SLITHM අපි එක්ක ඔගොල්ලෝ ඕන වෙලාවක එන්න අපි බැඳිලා ඉන්නවා ඔගොල්ලොන්ග ඔගොල්ලන්ට achieve කරන්න ඕනේ තැනට යන්න පාර කියලා දෙන්න. බොහොම ස්තුතියි. දැන් අපි ස්ලිදම් එක ගැන දැනගත්තා. apply කරන්නේ කොහොමද කියලා දැනගත්තා. තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ස්ලිදම් එකේ යන්න තැන් ගොඩක් තියෙනවා. අද අපි ගියේ kitchen department එකට විතරයි. ඊළඟ එපිසෝඩ් එක මොකද අපිට අද මේ කතා බහ මෙතනින් ඉවර කරගන්න බැරි වුණා. ඒත් එපිසෝඩ් එක ඉවර කරන්න වෙනවා. එනවාට අපි ලබන සතිය එපිසෝඩ් එකෙන් එනවා. ට්‍රේනිං රෙස්ටරන්ට් එකට ආවෙක් කරගෙන යන්න ලෑස්ති වෙලා. ඉතින් ලබන සතිය ආයෙත් මුණ ගැහෙනකම් මේ සතියේ ලස්සනට ටයිම් එක බැලන්ස් කරලා පළදායි දෙයකට කාලය යොදවන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ සතියට ගිහින් එන්න ඔයාලා හැමෝටම ජයග්‍රාහී සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න.